අයිබුවන්, මේ මොහොත වෙනකොට ඔබ දකිනවා මාධ්‍යවල යනවා විනිශ්චකාරවරු කීප දෙනෙක් පාර්ලිමේන්තුවට කැඳවීමේ උත්සාහයක් ගැන. ආණ්ඩුක්‍රම යථා ප්‍රකාර පාර්ලිමේන්තුව, විධායක ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය හා අධිකරණය, මේ ආයතන තුනම බැඳී සිටලා ඉන්නේ රටේ ජනතාවගේ අධිකාරී බලය ආරක්ෂා කිරීමට, පෝෂණය කිරීමට, වර්ධනය කිරීමට, එසේම ඒ විදිහටම ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලටත් එය අදාළයි. මේ තත්ත්වයට රට බිඳවැටීමට හේතුව මම නැවත දොස් ලබන්නේ වෙන කාටවත් නෙමෙයි, මේ 225න් තොර ලෝකයක් නොදකින මේ රටේ ජනතාවටම තමයි කියන්න වෙන්නේ. කනගාටුයි. මම දැන් මේස මොහොතකට කලින් බ්‍රිතාන්‍ය ජෝසිල්ව මහත්මයාට කතා කළා මේ 26 වෙනිදා තියෙන වැඩසටහන ගැන. ඒ මහත්මයා කියන්නේ නාගා ස්ටොප් එවරිතින් ඇන් කම් බෑක් ටු ඉංග්ලන්ඩ්. ඔය රටේ මිනිසුන්ට හත්ත පහක වැඩක් නැහැ, නීති ආධිපත්‍ය ගරු කරන්නේ නැත කියන එක. මම ඔයගෙන දිත් උත්තර. ඔබ යන්නේ කොහෙද කියනක ඔබ දන්නේ නැහැ. නාගරද හැම දෙයක්ම කැපකලේ හොට සත්ත පහක වැදගත්කමක් නැහැ දේශපාලනේ. ඔබ ඇහුවත් එකයි නැතත් එකයි ඔබේ යහපතට කියන දේ කොහොමත් කියයි කරයි. ඔබ ඉල්ලන්නේම මේ පල්හුරු නම් ඒක ඔබේ තීන්දුව නම් ඒකටත් ඔබට දෙයියන්ගේ පිහිටයි කියලා ඔහු තීන්දුව ගන්න. පොඩ්ඩක් බුද්ධිමත් හිතන්න. හැම දෙයක්ම කරන්නේ මේ කෙසේ හෝ රටේ පුරවැසියාගේ මේ හිතන ක්‍රමය දැක්ම වෙනස් කරන්න. ඔබ යන්නේ තව දුරටත් මේ 225 පස්සෙම නම් මේ කට්ටිය අවුරුදු 75 තිස්සේ මේගොල්ලන්ට ඔළුව ගලව ගන්න බැරි විදිහට මේ කුණු කන ජරා මිනිස්සු පස්සේ යනවා නම් ඔබට ආය රටට අනාගතයක් නැහැ. එතනට ඇවිල්ලා තියෙන තුන්වෙනි පාර්ශවයේ පාවා ඇදගෙන යන්නේ ඔතෙන්ටම තමයි. මොකද ඒ තත්ත්වය ඒ තරමට ඔක්කොම කුණු කාලේ ඉවරයි. මම ඔබ මොහොතකට ගෙනියනවා 2019ට. 2019 මොනවද ජනාධිපතිතුමා ඇතුළේ කළේ? ඒත් ඔය ටිකම තමයි කළේ. ඔක්කොම දැනගෙන හිටියා. ඔක්කොම දැනගෙන ඉඳලා ඒක මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ මුරබල්ලා හැටියට නාගානන්ද ඇයි අනුරු කුමාරව හඳුන්වන්න එදත් එහෙමයි කළේ. එදත් නිර්පාක්ෂික බලවේගයක් හැටියට තනි පුද්ගලෙක්. ඔබට මතක ඇති 1980 ගණන්වල රෝහණ විජේවීර පස්චේ නිර්මාතෘවරයා හැටියට ඔහු යෝජනා කළා වනසුන්දර මහත්මයා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් කරන්න. ඒකට එකෙක්වත් කැමති වුණේ නැහැ. ඊට පස්සේ තමයි ජේ.ආර්. ජයවර්ධනට රාජ්‍ය බලය ගියේ. එදා ඉඳලා මේ වෙනකම් මේ රටේ ජනතාවට හරි දෘෂ්ටියක් දෙන්න එකෙක්වත් නැහැ. ඔක්කොම කරන්නේ බරපතල වංචාව. මේකට අනුරු කුමාර දිසානායකත් ඇතුළුව. ඔබට මතක ඇති 2019 ඔබට මතක නැත්නම් මේක මතක කරලා දෙන්නම් මම. අන්තිම මොහොතේදී දැන් ඔහුට ඇවිල්ලා බරපතල චෝදනාවක් තියෙනවා අධිකරණයේ. ඒකේ ඔහුට ලේසින් ගැලවෙන්න බෑ. මේවා තමයි තියෙන බරපතල ප්‍රශ්න. අර ඔක්කොම වැසියෝ පක්ෂයේ ලේකම්ම පාවිච්චි කරලා දැන් ඔහුට නඩු තීන්දුව දුන්නම මහේත්‍රාත් අධිකරණයේ දැන් ඌ ඒක අභියාචන අධිකරණයට ගෙනිහිල්ලා දෙන ඔහුගේ වරදින් ගැලවෙන්න. මොකද අපේක්ෂකත්වයේ පැහැර ගැනීම. ඒකේ දෙවන චූදිතයා ඒ නඩුවේ අනුරු කුමාර දිසානායකගේ නඩුව. ඒක එසේමසේ නඩුවක් නෙවෙයි. මේ ඔක්කොම මම ඔබට කියන්නේ කරුණාකර හරි තැනකට එන්න. එතන 1 බිලියන් ක්ලේම් එකක් තියෙනවා. ඔබට දැන් සල්ලි එකතු කරන්න වෙයි යාතේ ගවන්න. ඔබ බලන්න දැන් අන්තිම මොහොතේ කරපු දේ ඔහු. ඒ අපරාධය කරලා අන්තිමට මොනවද කිව්වේ? පොඩ්ඩක් නැවත ගෙනියන්න අතීතයට ඔබේ මනස. ඔහු කිව්වා මට පාවිච්චි කරන ඡන්දවල මනාපේ ඔක්කොම දෙන්න කියලා සජීව ප්‍රේමදාසට. ඔක තමයි එදත් කළේ. කාවද දැම්මේ? අර හෝෂල හේරත් කියන මිනිසයා දාලා කිව්වා. එයා තමයි ඊළඟට රනිල් වික්‍රමසිංහත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ ඉල්ලුවේ එක්සත් ජාතික පක්ෂෙන්. ඔබට තවම මේවා පේන්නේ. එහෙම කරලා ඉවරලා අන්තිමට ඡන්දෙට ඉස්සලා කිව්වා ඔහු දන්න හම්බෙන්නේ 1,2,3 කියලා. මගේ ඡන්දවල ඔක්කොම මනාපේ දෙන්න කිව්වා කාටද? සජීව ප්‍රේමදාසට. එදත් ඒකයි කළේ. අදත් ඒකයි කරන්නේ. හෙටත් ඒකයි කරන්නේ. මේ අපරාධය කරන්නේ මේ රටේ ජනතාවට එරෙහිව. අරගලයක් දියත් කළා කිසිම ප්‍රචණ්ඩත්වයකින් තොරව ගෝඨාභය නිරපහරිය ආවට ගියාට නෙවෙයි ඒක. ඒ නිර්පාක්ෂික අරගලේ
උච්ච තම ස්ථානයට ඇවිල්ලා ඊට පස්සේ තමයි දෙවන අධ්‍යයන හැට අපි ගෙනාවේ මොකද්ද සිස්ටම් චේන්ජ් කන්සෙප්ට් එක කියලා ගෙනාවේ යෝජිත ජන සම්මත ව්‍යවස්ථාව 2019 මේක අනුර කුමාරතුමා දුන්න මොහොන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා ඔක පුළුවන් නැහැ කියන්න ඔවුන් කිව්වා නැහැ අපි පෙනී හිටින්නේ 225 සම්මත කරන ව්‍යවස්ථාවකින් පමණයි නමුත් ඔබට පැහැදිලිව කියනවා ඔබ මේව පිළිගත්තත් එකයි නැතත් එකයි රට ගලව ගන්න ඕන නම් මේ පල්හුරුන්ගෙන් ඔබ පෙළ ගැහෙන්න ඕනි සම්පූර්ණම නිර්පාක්ෂක පුරවැසියෝ හැටියට නැත්නම් ඔබට මේ රට හිතන්දවත් බෑ ඇමරිකාවට ඕන විදිහට චීනයට ඕන විදිහට ඒත් ඉන්දියාවට ඕන විදිහට මේ රට කුණු ගොඩක් හරහා ඇදගෙන යයි ඔබත් මේ වහල් කඹර ඔබේ නිවහල් භාවය සම්පූර්ණයෙන්ම අහෝසි කරගෙන මේ මිනිත් එක යන තාක්කල් මේ රටට කිසිම අනාගතයක් ඒකයි මෙච්චර කියන්නේ. විනිශ්චකාරවරු අධිකරණයට කැඳවීමට සම්බන්ධයෙන් මොනවද කවුද වග කියන්න ඕන? විනිශ්චකාරවරුමයි. 17 ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා කොච්චර වුණා චන්ද්‍රිකා බණ්ඩාරනායක 17 ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයට දුන්නා උපරිම වශයෙන් ස්වාධීනත්වය ගෙනල්ලා 7 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් පිටත දාලා ජනතාදායක සභාවක් ඇති කළා. අධිකරණ ස්වාධීනත්වය සෑහෙන දුරට ස්ථාපිත කළා. ඒක පාවා දුන්නේ කවුද? ශ්‍රේෂ්ඨ අධිකරණයමයි. කවුද පාවා දුන්නේ? චනාලි බණ්ඩාරනායක. අධිකරණයේ විසින්ම අධිකරණයේ ස්වාධීනත්වය පාවා දුන්නා. ආය 18 ඒක තමයි කලේ මහින්ද රාජපක්ෂ. 19 යම් තාක් දුරට අර 7-3 පාර්ලිමේන්තුවෙන් පිටත 7 දෙනෙක් දාපු එක පාර්ලිමේන්තුවේ ඇතුලෙන් 7ක් දාලා පිටින් 3ක් දාලා 19 ගෙනාවා. යම්තන් නමුත් එතනදී ව්‍යාතාදායක සභාවට තිබුණා යම් එජ් එකක් තිබුණා. යම් පාලනයක් තිබුණා ඔවුන්ගේ තීන්දුවල. ඒක විශ්යෙන් අධිකරණය සම්පූර්ණයෙන්ම අහෝස කළා. සම්පූර්ණයෙන්ම දුන්නා ඒ පාලන බලය දුන්නා විධායක ජනාධිපතිවරයාට. ඒක නම් මේ රටේ මේ தත්ත්ව වෙන දේවල් කනගාටු දායකයි. විනිශ්චකාරවරු අධිකරණ විනිශ්චකාරවරු පාලනයෙන්තුරු කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. හැබැයි ඒකට අධිකරණයේ වගකීම යුතුයි. වගකීම බාරගත යුතුයි. ඇයි? ව්‍යවස්ථාවේ පැහැදිලිවම කියනවා. පාර්ලිමේන්තුවේ 225 දැනගන්න ඕන ඔවුන් මේ රටේ ජනතා පරමාධිපත්‍යයට යටත් කියන එක. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම පෝෂණය කිරීම වර්ධනය කිරීම පාර්ලිමේන්තුවේ විධායක ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය හා මන්ත්‍රීවරුන්ගේ වගකීම ව්‍යවස්ථාවේ 4 ඈයන්න. එහෙනම් මේකට ඔබ එරෙහිවිය යුතුමයි. කිසිම විනිශ්චකාරවරයෙකු පාර්ලිමේන්තුවට නොයා යුතුයි. ඕන තීන්දුවක් ගන්න කියන්නේ පාර්ලිමේන්තුවට ජනතාව සිටින්නේ නීතියේ ආධිපත්‍ය සමග. විනිශ්චකාරවරුන්ට ඒ විදිහට නටන්න දෙන්න බෑ. විනිශ්චකාරවරුන් නටවන්න දෙන්නත් බෑ. කිසිදු විනිශ්චකාරවරයෙක් පාර්ලිමේන්තුවට නොයා යුතුයි. මේ ආත්මයනකට ඔබ දන්නවා පාර්ලිමේන්තුව කියන්නේ නිකන් ඇවිදෙන මේක නිකන් හෙබනැල්ලක්. ඒක කියන්නේ හොල්මනක් දැන්. පාර්ලිමේන්තුවක් නැහැ. ජනමතයක් නැහැ. විධායක ජනාධිපතිවරයෙක් නැහැ. ජනාධිපති කියන්නේ මේ රටේ ඉන්නේ රටේ ජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු මිනිහෙක්. අද කියන ලෝක බැංකුවෙන් සල්ලි එනවා මම මේක කරනවා කියලා අර ලීටර ගෑස් ගේන්න දීපු මිනිසයා බිලියන් 3ක් හොරකම් කරපු මිනිසයා මේකෙන් මොනව හොරකම් නොකරයිද කියන්න පුළුවන්ද? මේ නාගාලන්ද කියන දේවල් වලට පුළුවන් නම් රනිල් වික්‍රමසිංහට උත්තර දෙන්න කියන්නේ. ඔහු දැන් අධිකරණයේ හමුවේ බරපතල නඩුවක චූදිතෙක්. මම ගොඩ ඩොලර් 96 දෙවිච් එක 129ට ගත්තේ ලෝක බැංකුව දීපු සල්ලි වලින්. එහෙම මිනිස්සෙක් ඔබ ඔහුට කතා කරලා කියන්න පුළුවන්ද ඔහු මේ රාජ්‍ය නායකයා හැටියට මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා? මෙච්චර රට විනාශ කරපු මිනිස්සු මේ 225 මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස එයින් පිට ඔබට ලෝකයක් පේන්නේම නැද්ද? ඔවුන්ගේ මුරබල්ලාවන අනුර කුමාර දිසානායකගෙන් පිටත ඔබට ලෝකයක් පේන්නේම නැද්ද? ඔබේ තීන්දුව වී යුත්තේ නිර්පාක්ෂික කඳවුරකට ගිහිල්ලා තමයි සියලු දෙනාම නිරපහැරේ. ඔබ එක කළත් එකයි නොකළත් එකයි ඔබ නාගලන්දත් එක හිටගත්ත් එකයි නැතත් එකයි. හැබැයි ඔහු කියන්න තියෙන දේ ඔක්කොම ඔබට කියනවා. මොකද ඔහු නියෝජනය කරන්නේ නීතියේ ආධිපත්‍ය ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම පමණයි. කනගාටුයි කියන්නේ මේවා මිනිසුන්ගේ ඔළුවට යන්නේම නැහැ. ඒ තරමට තමන්ගේ නිවහල් භාවය සම්පූර්ණයෙන්ම අහෝසි කරගෙන තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධවීමට කරුණා කළ මේක දකින්න. මේක තමයි යථාර්ථය. ඊළඟට දැන් මේ පවතින ක්‍රමවේදයේ තුල ඡන්දයේ පැවැත්ම පිළිබඳව ඔබට මතක ඇති 75 ඉඳලා 70 ඉඳලා 75 පස්සේ මිසස් බණ්ඩාරනායක පාර්ලිමේන්තුව අවුරුදු දෙකකින් කල් දැම්ම කියලා නැටන් ඇයට ප්‍රජා ආයිතියත් අහෝසි කළා. මොනවා වුණත්
පළාත්පාලන ඡන්දයෙන් තෝරන්නේ කුඩා හොරු. සාධාරණ ප්‍රමාණයක් කුණු කන්න පුළුවන් වේද හොරකම කරන්න මිනිස්සු. ඔය පළාත්පාලන ආයතනවල බහුතරය ඡන්ද නාම යෝජනා කියන්නේ පත් කරන පිරිස පළාත්පාලන ආයතනවලට දෙගුණයක් කරපුවාම අනු කුමාරලා මොනවද කළේ? මේ රටේ ජනතාවට කිව්වද සම්පූර්ණ වැරදි? මේකට එරෙහිව අපි නැගී සිටිනු කියලා වචනයක් කතා කළාද? කළේ එකම දේ තමයි ඔක්කොගෙම පඩි අරගෙන පක්ෂයකින් උඹට දාගත්තා. පොඩ්ඩක් හිතන්න. කොහෙද මේ යන්නේ? එදා වචනයක් කතා කරපු නැති මිනිස්සු දැන් ඡන්දයක් කල් දැම්මා ධම්මා කියලා දැන් කෑ ගන්නවා. කොහොමද? ඒ ඡන්දේ වැදගත්කමක් නැහැ. නමුත් ඡන්ද බලය පැහැරගන්න බෑ. ඇයි? ඒක ජනතා පරමාධිපත්‍යයේ වැදගත්ම අංගයක් තමයි තමන්ගේ නියෝජිතයෝ නිශ්චිත කාලයකට පත් කර ගැනීම. හැබැයි ඒක සජිත් ප්‍රේමදාසටවත් අනු කුමාර දිසානායකටවත් කටාරින්න බැරි තරමට දැන් ඕන් ටේප් දාලා අලෝගන තියෙනවා. මොකද 2017 සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා එවකට පැවැත්වීමට තිබු ඡන්දය අවලංගු කළේ කල් දැම්මේ මේ පිරිස රනිල් වික්‍රමසිංහත් එක්ක. බුද්ධිමත් හිතන්න. මාතෘභූමිය පෙරට තබන්නේ මේ යන යෑමෙන් සිද්ධ වෙන්නේ නිශ්චිතවම ඇමරිකාවටත් ඒ වගේම ඉන්දියාවටත් විශේෂයෙන් මේ රටවල් දෙකට උවමනා විදිහට මේ රට නටවනවා. අපි නිකන් සෙලවෙන සෙවණැල්ලක් වෙලා බල තියෙනවා මේ රටේ. රටේ පුරවැසියොත් එතනට යනවා. පුරවැසියොත් හැමදාම කංකින්දිරිය මොනවද මේ වෙන්නේ? නමුත් තීන්දුවක් ගන්න බෑ. තීන්දුවක් ගන්න බෑ අපිට. පුරවැසියා තාම නැගිහිටින්නේ අර දෙපැත්තේ පක්ෂ දෙකේ නැත්නම් මුරබල්ලාය. මුරබල්ලා අන්තිම මොහොතේ කියනවා මට දෙන ඡන්දවල මනාපය දෙන්න ප්‍රධාන පක්ෂ දෙකට කියලා. එතකොට ඔබට පේන්නේ නැද්ද මේ කරන වංචාව? මේ වෙන ලොක්කම විශාල මේ රටේ ජනතාවගේ කුඩා දළු දරියන්ගේ මාතෘභූමිය නෙමෙයිද විනාශ කරන්නේ මේ උන්සලු දෙනා? මල් නාගානන්ද මේ කියන දේ කන්නා කළා දාගෙන ඔහුට කිසිම දේශපාලන පක්ෂයක සත්ත පහක වැදගත් කමක් නැහැ. උන් ඔක්කොම පල්හුරු වංචාකාරයෝ කියන එක ඔබට මං සාක්ෂි ඇතුව හෙළි කළා. කොහොමද රනිල් වික්‍රමසිංහට විධායක ජනාධිපති බලතල ගේන්න පණත් කිතුම් පතක් ගෙනාවේ? කොහොමද ඡන්දේ කල් දැම්මේ? කොහොමද බැතිල් රාජ කවුද රනිල් කවුද මේ ගෝඨාභය රාජපක්ෂ ඡන්දේ දෙනකොට නාගානන්දගේ අපේක්ෂකත්වය පැහැරගෙන කොහොමද එදා මහින්ද දේශප්‍රගේ පුටුවේ යට රිංගුවේ කියන එක? එදා මේ දේ බුද්ධිමත්ව හිතන්න. ඔබ කොච්චර හිතුවත් වැඩක් නැහැ. අන්තිම මොහොතේ වෙන්නේ තෝ ටිකම තමයි. අන්තිමට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකෙක් එයි. මෙයා කියයි අන්තිම මොහොතේ 2019 වගේම මගේ ඡන්දවල මනාපයත් ඔවුන්ටම දෙන්න කියලා. මේක පාඩමක් හැටියට දකින්න කරුණා කළා. ඔබ දැක්කා අරුණ් සිද්ධාර්ථන්ගේ වැඩසටහනේදී ඔහු ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා මෝන් කරන බරපතල වංචා. උතුරේ ජනතාව මේ විදිහට විශාල විදිහට උතුරේ TNA එක මංකොල්ල කනකොට උතුරේ ලංකාවේ දකුණේ දේශපාලන පක්ෂ මොනවද කළේ? බොටම් ට්‍රෝලින්ග් ගැන උතුරේ ජනතාව දීවරින් මෙච්චර බැට කනකොට ඔය එක පක්ෂයක් එක වචනයක් කතා කළාද? කවුද ඒකත් ගෙනිහිල්ලා මේ මිනිසුන්ට සහනය ආරම්භ දුන්නේ? මහා ජන බලයේ ඍජුව බලගන්නුන නාගානන්ද පමණයි. ඔබට ඔහු කොතෙක් දුරට මේ රටේ ඉඳීවි කියන එක මට නිශ්චිතව කියන්න බෑ. නමුත් මේ වෙලේ සීමාවක් තියෙන්න ඕන. මම ඔබට කියනවා මේ වැඩපිළිවෙල යෝජිත ජන සම්පත ජනරජ ව්‍යවස්ථාවෙන් තොරව ඔබ හිතනවා නම් මේ රට ගලවා ගැනීමට මේ 225 කරා කියලා කවදාකවත් වෙන්නේ නැහැ. ඇයි ඒකේ වැදගත්කම? ඒක සම්පතක ඒක සම්මත කරන බලධරයා ඔබ. ඒක තමයි කිව්වේ ඒකේ විශේෂ දේශනයක් කරන්න ડોક્ટર සුනිල් කුරේ ආචාර්ය සුනිල් කුරේ දාට පැමිණෙනවා. ඔහු ඔබට තේරුම් කරයි මේ රට ගලව ගන්න වෙන ක්‍රමයක් නැහැ. රටේ ජනතාවට ඍජුවම නීති සම්බන්ධ කිරීමේ බලය ව්‍යවස්ථාවේ 4-1, ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍ය බලයේ වැදගත්ම අංගයක් වෙන ඍජුවම නීති සම්බන්ධ කිරීමේ බලය බල ගන්නවා. ජනතාවට නීති සම්බන්ධ කිරීමේ බලය කොටිම ජනතාවට දෙනවා. පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරපු නීති අපව සම්බන්ධ කිරීමේ බලය. ඒ ඇරෙන්න එකම ක්‍රමයේ 225 දනගස්සන්ට තියෙන ජනතාවම තමන්ගේ අධිකාරී බලය බලගන්නවා රටේ උත්තරීතර නීතිය සම්මත කිරීම පමණයි. ඒ කෙරෙහි අවධානය යොමු කරන්න. මේක කවුරු ගෙනාවත් ප්‍රශ්නයක් නෑ නාගානන්දට. මේක සජිත් ප්‍රේමදාස ගෙනාවත් කමන්නේ, අනුර කුමාර ගෙනාවත් කමන්නේ, වෙන එකෙක් ගෙනාවත් කමන්නේ, ප්‍රශ්නයක් නෑ. 2019 ගෝඨාභය රාජපක්ෂගේ මොස්කව ඉඳලා ආපු මිනිස්සෙක් නාගානන්දට ඇවිල්ලා කතා කළා. මම කිව්වා මේක ගිහින් දීපන්. දීපන් ගෝඨාභයට ගිහිල්ලා මේක කරපන් කියලා. කළාද? අදත් මම කියනවා. නමුත් ඔවුන් කරන්නේ නැහැ. ඇයි බය?
තමන්ගේ පෙරවැරදි වලට දඬුවම් ලැබෙනවා කියලා උන් නිශ්චිතවම දන්නවා. ජන සමත ජන රජ ව්‍යවස්ථාව ගැන අධිකරණ ඉයලින්ම තියෙන වැඩපිළිවෙලා නීති ආධිපත්‍යයට සියලු දෙනාම යටත්. කොස් ගෙඩිය, දෙල් ගෙඩිය, පොල් ගෙඩිය කඩපු මිනිහටත්, මහා බැංකුව කඩපු එකටත් ඔක්කොටම එක නීතියක් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලා. ඒක රටේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන වැඩපිළිවෙලා. ඒක ඔබ කැමති නම් ඔබ පිළිගන්න පුළුවන්. ඔබට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නම් ඒකටත් ඔබට නිදහස තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නාගානන්දට කමක් අදාළ නැහැ. කරන්න පුළුවන් උපරිමයේ කරයි. ඔය කිසිම කෙනෙකුට උවමනා විදියට හැසිරෙන්නේ නැහැ. මොකද ඔබ අහලා ඇති. එහෙම අය ලෝකෙ ඉපදිනවා. එහෙම අය මුළු රටම අනිත් පැත්තේ ඉඳියත් ඕන් ඉන්නේ එක මතයක. ඒ මතය නිවැරදි මතය ජනතාව පිළිගත්තොත් ඒක රටේ අභිවෘද්ධිය සඳහා ඉෂ්ට වේ. එහෙම නොවුනොත් ඔබ මේක ඇවිල්ලා අර එක්ස්ප්‍රස් පර්ල් නැව ඔබේ ඇස් පනා පිට ගිනි ගනිමින් මේ ලංකාවට මේ දේ වෙන අතරේ ඔබ දැක්කනේ ඒක. ලංකාවේ මුහුදේ ගිනි ගනිමින් මුහුදු බත් වුණා වගේ ඔබ සමගම මාතෘභූමිය දියපත් වේ. බුද්ධිමත්ව හිතන්න, කල්පනාකාරී වන්න. මේ වැඩසටහන දින 26 වෙනිදා හවස 3 ඉඳලා 5 වෙනකම් මම කිව්ව කැමැති අය නීති ආධිපත්‍ය, ජනතා පරමාධිපත්‍ය, අධිකරණයේ වගකීම හා ස්වාධීනත්වය, ජනතාවට වගකීම, ආයතන අතර බලතල බෙදීම, ඒ වගේම මේ සියලුම ආයතන ජනතා පරමාධිපත්‍ය හා මූලික අයිතිවාසිකම් ගරු කිරීම, වර්ධනය කිරීම හා පෝෂණය කිරීමට ඒ තියෙන වගකීම ගැන කතා කරන්න තියෙන වැඩසටහන. ඒකට පුළුවන් අය සහභාගී වන්න කරුණා කළා. ඔබ ඒකට සහභාගී වෙන්න අදහස් කරනවා නම් ඔබේ ඒ බව කරුණා කළා දැනුම් දෙන්න. බොහොම ස්තුතියි. ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මේ ඒසුතිගේ ඔව්. නායකත්වම මිනිස්සුන්ට සතුටුයි මේ රටේ කරන නායකත්වම මිනිස්සුන්ට සතුටුයි. ඔව් දැන් ඒක හොඳ ප්‍රශ්නයක්. ඔන්න මාධ්‍ය වේදිකාවක් නගන ප්‍රශ්නයක්. නායකත්වම සතුටු වෙන්නේ මම දැක්කම කිරිබත් කරනවා. දැන් ඔබ හිතන්න ඈත යන්න එපා. ඔබ බැංකුවෙන් ණයක් අරගෙන තියෙනවා. හරිද? ඔබ ඔක්කොම ණය අරගෙන ඉතින් ඔක්කොම කරලා දැන් ඔබ හිර වෙලා ඉන්නවා. දැන් ඔබේ ගේට් සින්න වෙන්න යන්නේ. ණය වර්ගයේ ගෙවා ගන්නත් බෑ, පොලිය ගෙවන්නත් බෑ. ඔබ තවත් දේපලක් දීලා තවත් ණයක් ගන්නවා. ඊළඟට ඔබට කිරිබත් කන්න පුළුවන්ද? ඔබට ඒ දේපලත් නැති වෙනවා, මේ දේපලත් නැති වෙනවා. මොකද ඔබට වත්කමක් නැහැ ණය ගෙවන්න, කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඊට වැඩිය නොදෙවිනි දෙයක් තමයි මේ රණවීර වික්‍රමසිංහ කරන්නේ. ඒක තමයි මම කිව්වේ ලිට්‍රෝ ලිට්‍රෝ වංචාවේ පමණක්. තමන්ගේ පක්ෂය ගොඩනගා ගන්න 3 බිලියන 3ක් හොරකම් කරපු මිනිස්සේ ගැන, හරිද, මේ රට මෙතෙක් පල්ලෙහාටම දාපු මිනිස්සු විනාශ කරපු මිනිස්සේ කැවිලා දැන් අවුරුදු 52 දේශපාලනේ හිටපු මිනිහේ මෙහෙම කරනකොට ඔබට හිතෙන්නේ නැද්ද මොකද්ද දෙයියනේ අපි කරන මේ ගොංකම කියලා? හරි, මේකට මේ ඉන්න වෘත්තිකය පාව ඔහු පස්සේ යනවා. අවුරුදු 50ක් ඔහුගේ වේක වැඩසටහනක් තිබුණ ඔහුගේ ඒක සැමරීමට අග්‍රමිනිස කාර්යවරයෙක් ගියා. මේකට කොහෙද මේ යන්නේ? බුද්ධිමත්ව හිතන්න. තව ප්‍රශ්න තියනවද වෙන මොකුත්? එපමණයි. බොහොම ස්තුතියි ඔබ සමට. ආව තව එක දැනගන්න තියෙනවා. පොත් බෙදා දීමේ වැඩසටහනක් තියෙනවා. ඒක අපි දැන් හෙට තියෙනවා. ඒක අලව්වේ පාසල් වලට අපි මේක ඔබට පුළුවන් නම් මේකට සහයෝගය දක්වන්න. හෙට අලව්වේ පාසලකට අපි පොත් බෙදනවා දරුවන්ට. අපි මීට ඉස්සෙල්ලා කොළඹ මහානාම විද්‍යාලයේ දරුවන්ට අපි පොත් බෙදුවා. ඒ වගේම තව වැදගත් ප්‍රොඩියුඩියක් තියෙනවා ඔබට කියන්නේ. ඒක ඉතාම වැදගත් දෙයක්. ඔබ දන්නවා දැන් මේ බෙල්ලන්විල අලිපැටියාගේ වැඩේට දැන් බෙල්ලන්විල පන්සලට දීලා දෙන ලබන මාසේ 4 වෙනිදාට ඉස්සෙල්ලා උත්තර බඳින්න අලිපැටියා නැත්තම් එතන කොහොමද ගෙනියනවා? මොකද ඒ අලිපැටියාට 2015 පස්සේ ලයිසන් එකක්වත් නැහැ. අලිපැටියා ගහන තලන ඒ අලිපැටියා දෙන බද වේදනා පේනින්ද හොර හොරදන හංගලා තියෙන්නේ. ඒකින්ද අපි අද මොරටු විශ්වවිද්‍යාලයත් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඒක මේ සත්ව හිංසනය හෙලා දකින සංවිධානත් එක්ක තමයි මේ වැඩසටහන. මොරටු විශ්වවිද්‍යාලයේ ඒ වගකීම බාර අරන් තියෙනවා. මොකද ඔබ දකින්න ඔබට බලන්න පුළුවන් අර බොස්ටන්, يعني ඇමරිකාවේ බොස්ටන් වල ඒගොල්ලන්ගේ මේ රොබොටික්ස් ඒගොල්ලෝ හදනවා. රොබෝල කොහොමද මිනිස්සු හදලා තියෙනවා? ඒ මිනිස්සු වගේමයි වැඩ කරන්නේ, දුවන්නේ, පනින්නේ, වැටෙන්නේ, නැගිටින්නේ, සත්තුත් හදනවා. අපි තීන්දුවක් ගත්තා. මේ සත්ව හිංසනය බෞද්ධ දර්ශනයේ සපුරා පටහැනි. සපුරා පටහැනි මේ මහා සත්වයේ වනයේ
කැලේ දවසකට කිලෝමීටර් 100 ගන්න 40 50ක් ඇවිදින සතෙක්. අලිය කියන්නේ ඒ වගේ ඈත ඇවිදින සතෙක්. නිදහසේ සැරිසරන සතෙක්. අපි ලොරියක් ට්‍රැක්ටරයක් වගේ අපේ බාරේ තියාගෙන කරේ එරෙහිව අපි නැගී සිටියා. පන්සල ඇලිය නිදහස් කර ගැනීම මේ සතනේ විදිහටම යනවා. අපි දැන් කල්පනා කළා විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ අනුග්‍රහය ඇතුව අපි අලියෙක් අපි හදන්න රොබෝ අලියෙක් අලියෙක් වගේම අලියෙක් ඒක අරමුණ එකයි. අලියෙක් වගේම පෙරහැරේ යන්න අලියෙක් වගේම ඔබ දකී මේ විදිහට අර ඔබ බලන්න මම මේක බොස්ටන් රොබර්ට් සිස්ටම් එකක් දාන එක දකින්න අපි එකට අද අත තිබ්බා. මම ඔබ සියලු දෙනාටම හරි අවස්ථාවේදී ඔබට කියන්නම් දැනුම් දෙන්න ඒකට එකතු වන්න. අපි මේක නමත්තමු. සුඛිනෝවා කේමිනෝ හුන්තු සබ්බේ සත්තා බව දුක්ඛ සත්තා කියන්නේ සෑම සත්වයකම බියතුරන් වේවා සුවපත් වේවා. ඒකයි බෞද්ධ දර්ශනය. නැතුව බෞද්ධ දර්ශනයේ කිසිම තැනක නැහැ සත්ව හිංසනය කොහෙද.